රයිට්. එතකොට දැන් අපි ලාස්ට් වීක් කතා කරේ මෘදුකාංග වල වැදගත්කම. මෘදුකාංග වල අවශ්‍යතාව මොනවද කියලා. නේ? එතකොට අපි මෘදුකාංග ඉතා වැදගත් කියලා කිව්වා. මොකද ප්‍රධානම හේතුව මෘදුකාංග නිසා අපිට ඕනෑම දෙයක් ස්වංක්‍රීය වැඩ කර ගැනීමට ඒව හදන්න පුළුවන් කරන්න පුළුවන් කියලා කිව්වා. නේද? ඒක නිසා මෘදුකාංග අපිට බොහොම වැදගත් වෙනවා. දැන් ඊට පස්සේ අපි කතා කරා ඒකේ ඇක්ටිවිටි එකකුත් තිබිලා අපි කරා ක්‍රියාකාරකම් එකකුත් කළා සහ හෝම්වර්ක් එකකට මම කරන්න කියලාකුත් දුන්නා. අමිෂර මතකයිද ඒක? හෝම්වර්ක් එකක් දුන්නා. ඔව් සර්. ආ ඒක කළාද ඔයා? ඔව් සර්. ආ very good very good මම තව ටිකකින් බලන්නම් ඒක right. එතකොට ඊට පස්සේ අපි සාකච්ඡා කරා මේ පරිගණක මෘදුකාංග විවිධ තැන්වල භාවිතා කරන හැටි. ඒ කියන්නේ Microsoft Word කියලා තියෙනවා ලිපි ලේඛන සඳහා භාවිතා කරන අයවා නේද? ඈ තව games තියෙනවා games භාවිතා කරන්න පුළුවන් ඊළඟට video editing තියෙනවා video edit කරන්න පුළුවන් ඊළඟට paint තියෙනවා නේද? paint කියලා කියන්නේ චිත්‍ර අඳින්න edit කරන්න photo edit කරන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන් කිව්වා. ඊළඟට multimedia player තියෙනවා. අර media කියන්නේ අපිට සින්දු අහන්න player එක on කරගන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම ඇවිල්ලා මොනවද මෘදුකාංග? ඒ මෘදුකාංග එක එක අවශ්‍යතාවයන්ට අනුව එක පහදලා තියෙන්නේ. ගේම් ගන්න කෙනාට ගේම් ගන්න පුළුවන් විදිහට මෘදුකාංග හදලා තියෙනවා. ඒ වගේ විවිධ ආකාරයේ මෘදුකාංග හදලා තියෙනවා. එතකොට දැන් අපි අද කතා කරන්න තියෙන පුතේ ඒකේ පරිගණක පද්ධතියේ විවිධ ක්ෂේත්‍ර තුල යොදා ගන්න ආකාරය කොහොමද කියලා. ඒ කියන්නේ පරිගණක විවිධ පෙතිකඩ වලින් විවිධ ආයතන විවිධ තැන් වල භාවිත කරනවා. ඒවා මොනවද කියලා අපි ස්ටඩි කරන්න යන්නේ අද පාඩම් බලන්න යන්නේ. දැන් අපි ගත්තොත් බැංකුවක් ගත්තොත් බැංකුවකත් පරිගණක පාවිච්චි කරනවා. දැන් බැංකුවේ පරිගණක පාවිච්චි කරන මොනවටද කියලා කියන්න බලන්න මිෂ. මොන වගේ අවස්ථාවද බැංකුවේ පරිගණක පාවිච්චි කරන්නේ? ආ මිෂ. ආ බැංකුවකට ගියලා ඈ? ආ බැංකුවට ගිහිල්ලා තියෙනනේ. මොනවාටද බැංකුවේ වර්ගන පාවිච්චි කරන්නේ? ඔව් මුදල් ගැනීමට මුදල් දැමීමට නේද? ඊළඟට තව මොනවාද අපිට අවශ්‍ය? බිල් ගෙවන්නේ යුටිලිටි බිල්ස් කියලා කියන්නේ නේද? ඒවා ගෙවීමට නේද? හරි. දැන් එතකොට බැංකුවේ පාවිච්චි කරන පුතේ ඒ වගේ අවස්ථා මොනවාද අවශ්‍යතා? මුදල් දාන්න ගියාම අපිට බැංකුවේ ඉන්න ඉස්සරහ එකනා එයා අපේ පාස්පෝර්ට් එක ඉල්ලලා අපේ නම්බර් එක ගහලා එන්ටර් කරලා ඊට පස්සේ මුදල් දානවා නේද? ඒ වගේ මුදල් ගන්න ගියාමත් ඒත් එහෙමයි නේද? මුදල් ගන්න ගියාමත් එහෙමයි. ඊළඟට බැංකුවේ ඇතුලේ වෙනත් වෙනත් ගනුදෙනු කරන්න ඒකලෝ පරිගණක භාවිත තමයි කරන්නේ. ඒක ඊළඟට විවිධ report හදන්න, ලියුම් යවන්න මේ සඳහා අපිට පරිගණක අවශ්‍ය වෙනවා නේද? ඉතින් බැංකු ශාස්ත්‍රයේද පරිගණකයන් නැතුවම බැරි බවට පත් වෙලා තියෙනවා. හරි. ඊළඟට අපි කතා කරොත් එහෙම පාසල් පද්ධතිය. ඈ පාසල් පද්ධතියට අනිවාර්යයෙන්ම අපිට අවශ්‍ය මොනවාද? පරිගණක. ඒක නැතුව බෑ. මොනවටද පාසල් පද්ධති පරිගණක අවශ්‍ය වෙන්නේ? ඔව් මොනවද අවශ්‍ය වෙන්නේ? එකක් තමයි ප්‍රශ්න පත්‍ර හදන්න අවශ්‍ය වෙනවනේ. ප්‍රශ්න පත්‍ර හදන්න. තව මොනවටද පාසල් පද්ධති පරිගණක අවශ්‍ය වෙන්නේ? පාඩම් වලට අධ්‍යාපනයට නේද? ඉගෙන ගන්න. ඒ කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් මම මේ වෙලාවෙත් ඔගලන්ට පරිගණක පාවිච්චි කරලා තමයි උගන්වන්නේ නේද? ඈ අමීෂේ ඉන්නේ බොරැල්ලේ, මම ඉන්නේ වෙනදියාවක නේද? ඒතොර තවත් කට්ටිය තවදියාවක ඉන්නවා. දැන් පොඩි ඉස්සෙල්ලා 6 වසර ඉංග්‍රීසි මීඩියම් එකේ දීටියා පුතේ සාජාවල ළමෙක්. එයා ඉන්නේ සාජාවල පිටරට. සාජාවල ඉඳගෙන ලංකාවේ මගෙන් දැන් ක්ලාස් එක කරා. ඉංග්‍රීසි 6 වසරේ ඉංග්‍රීසි මීඩියම් එකේ. ඒතොර බලන්න මේ පරිගණක පාවිච්චි කරලා ලෝකේ ඉන්න ඕන පුතන කෙනෙක් එක්ක අපි සම්බන්ධකම් පවත් කරන අපිට වැඩ කරගන්න පුළුවන්කමයි තියෙනවා නේද? එහෙනම් ඒක එකක් තමයි ඒකට එක හේතුවක් right? හා එතකොට අපිට මේ පාසල් පද්ධතිය තුන් ඒ වගේ දේවල්ට පාවිච්චි කරන්න පුළුවන් හරිද? අපි ගත්තොත් ඊළඟට මේ කර්මාන්ත වලට ගත්තොත් කොහොමද එන්නේ? කර්මාන්ත ශාලා වලට දැන් ඕක දැකලා තියෙනවද? ෆිල්ම් එකකුත් මම දැක්කා කකා බෝනික් හදන කර්මාන්ත ශාලාවක් හරිද? ඒ කර්මාන්තශාලාවේ කවුරුත් නැහැ. එකම එක්කෙනයි ඉන්නේ. කම්පියුටර්. ඔව්, ඔක්කොම කම්පියුටරෙන් කරන්නේ. එකම එක්කෙනයි ඒ බොනික් හදන ෆිල්ම් එකක් තියෙන එක. ඒ එයා බහතක කකා බිබි අර ඉස්සරහා කන්ට්‍රෝල් රූම් එකේ දැන් ඉන්නවා. අර ඉබේටම ඈ ඔව් සිකියුරිටි වගේ කෙනෙක්.
ඉබේටම මොකද වෙන්නේ අර මේ මැෂින් ටික ඔක්කොම වැඩ කරනවා ඉස්සල්ලාම ප්ලාස්ටික් ටික එනවා ඊට පස්සේ අර බෝනික්ක වගේ හැදෙනවා ඊට පස්සේ ඒක තව බෙල්ට් එකෙන් ගිහිල්ලා අර ඔළුවට හිල් විදලා ඊට පස්සේ අර මාසගේ කෙස් වගේ ඒවා දානවා නේද කෙස් වගේ ඒවා දානවා ඔළුව කොණ්ඩේ වගේ දින්න ආයෙක තව ටිකකට යනවා ඊට පස්සේ එතන දිව්ව පාට කරනවා ආයෙ තව ටිකකට යනවා ඕමම ඇඳුමක් අඳනවා ඊට පස්සේ තව ටිකකින් යනවා ඒක පෙට්ටියකට වැටෙනවා ඊට පස්සේ පෙට්ටිය වැහෙනවා ඊට පස්සේ පෙට්ටියට සීල් කරනවා ඔක්කොම ඔටෝමැටික් සිදු වෙන්නේ මිනිස්සු නේ කවුරුත් ඔක්කොම වෙන්නේ කවුද මිනිස්සු කම්පියුටර් මිනිස්සු නේ කොහොම කම්පියුටර් වෙන්නේ කම්පියුටර් සිස්ටම් ඔව් ඒකත් දානවා ඒ අපි ඉස්සරහට කතා කරමු එකම ගොවි පොළ වලදී කරන දේවල් නේද එතකොට අමීෂ කර්මාන්ත ශාලාවලත් මේ පරිගණක නැතුව බැරි අවස්ථාවකටපත් වෙලා තියෙනවා හරි ඒක අනිවාර්යෙන් අවශ්‍යයි ඊළඟට අපි ගත්තොත් එහෙම රෝහල් වල රෝහල් වලට කොහොමද එන්න ඕනේ ડોක්ටර්ස්ලාට ඔව් හදිසි මේකට ડોක්ටර්ස්ලාට දැන් තව තියන පුතා මෙහෙම පේෂන්ට්ස් ලගේ තොරතුරු ගබඩා කරන්න පේෂන්ට්ස් ලගේ තොරතුරු ගබඩා කරන්න ඒ වගේම තමයි තව තියෙනවා මේ දැන් ලංකාවේ ස්පෙෂලිස්ට් කෙනෙක් නෑ ડોක්ටර් කෙනෙක් එයා ඉන්නේ ඇමරිකාවේ ඈ ලංකාවේ ඉන්න ડોක්ටර්ස්ලා ඇමරිකාවේ ඉන්න කෙනා කියන විදිහට මෙහෙන්දම් ඔපරේෂන් කරලා හද හොඳ කරනවා නේද ඒතර ඒ ඔපරේෂන් කරන්න ඒ වගේ යන්න ඈත ඉන්න කෙනෙක් සම්බන්ධ කරගන්න තියෙන පරිගණක භාවිතා කරලා කරන්නේ නේ ඈ ඊළඟට डॉक्टर सर मे को लेडागे तोर तुर कबडा करें अवश्य कबडा कर लिया विविध आकार विविध प्रति रोहल मे परगण के अवश्य परगण के आश्रित प्रोग्रम भावी डिवैस मुना कतम ईसीजी मेषीन का तब एक्सरे मेषीन का ईईजी मेषीन का एम तब तीन ब्लड टेस्ट करने मेषीन का एक्सरे मशीन इवागे मशीन गोड़ा इला कंप्यूटर आश्रित इवतो मे मन मे मे रोहल शेस्त्र तीना एक तब कंप्यूटर भाविता करें इला गोविपुल इवागे गोड़ाक देवाल तीन मत मेन मेहम लियागम पड़ी वाक्या लियागण अवश्य कंप्यूटर वेन विजय हर अभी लियागम पड़ी मतृकावा परगणक पद्धति परगणक पद्धति परगणक पद्धति विविध क्षेत्र युदागेन आकारे विविध क्षेत्र युदागन आकार अभी पलवनी के लिए आगाम बैंक क्षेत्र गया बैंक क्षेत्रेय राइट अमीश दें तीन किए वन बान बैंक क्षेत्रेय के लिए पड़ा किए वन अमीश बैंक क्षेत्रेय के किए वन पड़ा මංගාව පොත නැහැ සර්. ඇයි මං ඔයාලට PDF එක කියවුවා නේද? ඇයිද පුතේ මං PDF එක කියවුවේ හම්බුන්නේ නැද්ද?
जुड़ता किन्न बाल हाँ पिटु अंक पिटु वलिंग गया नं अंक कोला सर पॉली आपे फोन में पॉली चार्ज नहीं आता ना एक इंदा ओको मणि का डिलीट करना सर जब पुताले का एवान नो ना एवान सर මොකටද දෙවන්න ඕනේ WhatsApp එකටද එමෙ නැත්නම් මේ මේ WhatsApp එකටද हमेशा आए ना तो किया ने क्या व्हाट्सएप पे कर मैसेज जगा दान ना हाँ सर ඔබතේ සර් මේ ගෲප් එකට දැම්මේ ආ ගෲප් එකට දැම්මේ ඔව්ද ආ කමන්නේ කමන්නේ පොඩි ඉන්න होता ना तीनों आपुते अमित होता ना तीनों वर्कबुक के काई राइटिंग बुक के काई देखा मैं देखा मत तीनों राइट पद देखा मत तीनों उड़ी माँ भी वर्कबुक के का देवी ने टावे टेक्स्ट बुक के का
पुत केवन पढ़ाई बैंकू बैंकू ने की बैंकू क्या हाइय क्या नो मध्य अहिन्या ඔය අයියන් කිව්වේ නැත්නම් මේ මයික් එකට ඇහෙන්නෙත් නැහැ නේද අයියන් කියනවා බැංකු කටයුතු සඳහා පරිගණකය බහුල ලෙස භාවිත වේ මුදල් තැන්පත් කිරීම හා මුදල් ලබා ගැනීම සඳහා ස්වංක්‍රීය ටේලර් යන්ත්‍ර ATM භාවිතය බාණ්ඩ මිලදී ගැනීමේදී බිල්පත් ගැවීම සඳහා ඉලෙක්ට්‍රොනික කාඩ්පත් භාවිතය අන්තර්ජාත ජාල බැංකුකරණය ඉන්ටර්නෙට් බැංකින් හා ජංගම දුරකථනය මොබයිල් බැංකින් බැංකු පද්ධතිය තුළ පරිගණකය භාවිතයේ නව ප්‍රවණතාවයකි. හරි, එතකොට දැන් අමීෂට ඇහුණද කීප එක? बैंक पद्धति बैंक कट परगणक बहुत लेस भावित आगे बैंक वाले गोडाकम कंप्यूटर्स उपयोग अभी बेडकने उदाहरण दीलतीन एक उदाहरण मुद्दा टैंपत् मुद्दा लबागन स्वांक्रीय यंत्र एटीएम भावित आगे එකියටද බැංකු යටද පහත ආකාරයේ ක්‍රියාකාරකම් සඳහා बैंक पद्धति परिगणक भावित कराए बैंक पद्धति परिगणक भावित कराए तो एक पलवी पॉइंट तरुखारी एक पलवी पॉइंट මුදල් තැන්පත් කිරීම සහ මුදල් ලබා ගැනීම සඳහා ATM යන්ත්‍ර භාවිත කිරීම භාණ්ඩ මිලදී ගැනීම සඳහා इलेक्ट्रॉनिक कार्ड पद भावित किरीम
ඊළඟ පොයින්ට් එක ඊළඟ අවස්ථාව අන්තර්ජාල බැංකුකරණය සඳහා අන්තර්ජාල බැංකුකරණය සඳහා අන්තර්ජාල බැංකුකරණය සඳහා ඊළඟ පොයින්ට් එක जंगम बैंकुकरणे संधा जंगम बैंकुकरणे संधा मैं तो नहीं कहा मैं एक बिरोड दिया करने एक बिरोड दिया मैं ऐत करने मैं तुम तरुण जाने में ना अपराध नहीं था इधर अकुर लसन दिया नून है अकुर कहता है अंदर की नाथा लगा नाराती अलग न पोता अन्य හරි අපි දැන් ඊළඟට ලියාගමු පාසල් පද්ධතිය කියන එක පාසල් පද්ධතිය පාසල් පද්ධතිය හරිද හරි සර් එහෙනම් කියවන්න බන්න අයියෙන් පාසල් පද්ධතිය කියන්නේ පාසල් පද්ධතියේ කාර්යාලයේදී කටයුතු පහසු වෙන හා කාර්යක්ෂම කර ගැනීමට පරිගණකය යොදා ගනී ඉතින් ඉස්සෙල්ලා උඩ තියෙන කොටසක් අද අපි අද ඉගෙන ගත්තේ පරිගණකය භාවිතා කරලා. ඒකද සර්? නෑ නෑ ඉර තුඩින් තියෙනවනේ එකක්. අද අපි ඉතිහාසය පාඩම ඉගෙන ගත්තේ අලුත් විදියකට. පන්තියේ ළමයි කවුරුත් හරිම අවධානයෙන් ඉගෙන ගත්තා. ඒ කොහොමද? හරි ඒ කොහමද අද ඉගෙන ගත්තේ පරිගණකය භාවිතා කරලා පංචා ඔයා දන්නවද පරිගණකය භාවිතා කරලා පාසලේ ගොඩාක් කටයුතු කරගන්න පුළුවන් කියලා පාසල් පද්ධතියේ කාර්යාලයේදී කටයුතු පහසු වෙනවා කාර්යක්ෂම කර ගැනීමට පරිගණකය යොදා ගැනීම පාඩම් ඉගෙනීමට කරුලෑල්ල සහ පොත වෙනුවට පරිගණකය භාවිතා කිරීම නේද කරුලෑල්ල සහ පොත කියන්නේ පාරම්පරික අධ්‍යාපන ක්‍රමයක් නේද එතකොට ඒ වෙනුවට දැන් අද පාවිච්චි කරන මොනවාද පරිගණකය නේද පරිගණකය පාවිච්චි කරනවා එහෙනම් ඒක තමයි එතන කියන්නේ හරි අපි එහෙනම් පොඩි විස්තර ලියාගම වෙනම් පාසල් ගැනත් පාසල් පද්ධතිය තුල පාසල් පද්ධතිය තුල පාසල් පද්ධතිය තුල පරිගණකය භාවිතා කරන ආකාරය පරිගණකය භාවිතා කරන ආකාරය පරිගණක භාවිතා කරන ආකාරයන් ආකාරයන් භාවිතා කරන ආකාරයන් කීපයක් පහත දැකිය හැකිය හරි සර්
හරි. ඔව් හරි නේද? හරිද? හරි. දැන් අපි එනම් බලමු. ඒකට පොයින්ට්ස් කීපයක් ලියාගමු. පාසල් පද්ධතිවල පාවිච්චි කරන අවස්ථා කීපයක් ලියාගමු නේද? එකක් ලියාගන්න. පළවෙනි පොයින්ට් එක. පන්ති කාමරය තුලදී අධ්‍යාපන සඳහා භාවිතා කිරීම. පන්ති කාමරය තුලදී අධ්‍යාපන සඳහා භාවිතා කිරීම. कपले आगम पासरे कार्यालय कटुसुंदा भाविता करेम पासले कार्यालय कटुसुंदा भाविता करेम ඊළඟක අධ්‍යාපන සඳහා අවශ්‍ය තොරතුරු සොයා ගැනීමට අධ්‍යාපන සඳහා අවශ්‍ය වන තොරතුරු සොයා ගැනීමට හරිද? ඔය වගේ ගොඩාක් දේවල් සඳහා භාවිතා කරනවා. දැන් හරිද? අමීෂර පේනවද මොනවා හරි? ඔව්ද? මොනවද පේන්නේ? වීඩියෝ එකක් වගේ එකක් තියෙනවා. ආ හරි. දැන් බලන්නකො ඔයාලට මං කියන එක ඇහෙනවද පේනවද කියලා. ඔව්ද?
ගිහිච්ච? නෑ සර්. එහෙනම් ස්මාර්ට් බඩු. ආ ස්මාර්ට් බඩු ස්මාර්ට් ෆෝන් ලැප් නේද? ඒක තමයි ගිහිච්ච. ගිහිලා මොකද වෙන්නේ කියලා බලන්න. එයාගේ මේසෙ උඩ නේද? දැන් බලන්න එයාගේ මේසෙ උඩ තියෙන මොකද මම ළමයි තීජේ වයිට් බෝඩ් එකේ පෙන්නන ස්මාර්ට්
එතකොට මොකද ඒ කියන්නේ? ඈ මොකද අමීෂ කියන්නේ දැන් එතකොට? පවල් පද්ධතිය තුළ ගොඩාක් අපි පාවිච්චි කරනවා මේ ඉලෙක්ට්‍රොනික උපාංග. රයිට් ICT කියන පාවිච්චි කරනවා. එහෙනම් ලියා ගන්න. රෝහල් පද්ධතිය තුළට විවිධාකාරයේ පරිගණක විවිධාකාරයේ පරිගණක භාවිතා කරනු ලබයි. හරිද පුතේ ලිව දෙක ඔව් ඒක අරද ලියා ගමු ශරීරයේ උෂ්ණත්වය බලා ගැනීම සඳහා සරරේ උෂ්ණත්වය බලන්න හදනවා නේද? ඒක එක පොයින්ට් එකක්. තව පොයින්ට් එකක් ලියාගන්න. දැඩි සත්කාර ඒකකය තුල තිබෙන විවිධ වූ ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා ඊළඟට ශල්‍යකාරය තුළදී භාවිතා කරන පරිගණක සඳහා ශල්‍යකාරයක් තුළ භාවිතා කරන පරිගණක සඳහා
ඊළඟට අනුමාතෘකාවල යන කර්මාන්ත ශාලා සඳහා කර්මා සඳහා භාවිත කරන අවස්ථා මොනවද කියලා බලමු අපි. අමිෂ අයියන් කියවන කර්මා සඳහා කියන එක මිනිස් ශ්‍රම භාවිතය අවම කර ඒ වෙනුවට පරිගණක උපාංග භාවිත කරයි. මේ නිසා නිෂ්පාදනය වැඩි කර ගැනීමට හැකි වී ඇත. කර්මාන්ත ශාලා තුල රෝබෝ තාක්ෂණය යොදා ගනිමින් කටයුතු පහසු කර ගැනීමට මේ වන විට හැකියාව ලැබී තිබේ. ඔව්. එතකොට කර්මාන්ත සඳහා රෝබෝ තාක්ෂණය භාවිත කරගන්න පරිගණක මෙවලම් භාවිත කරගන්නවා නේද? ඒ සඳහා ප්‍රයෝග කරගන්නවා ගොඩාක් කර්මාන්තවල. ඒ වගේම අද කර්මාන්තවල මිනිස්සු නැහැ. ඉන්නේ ඔක්කොම රෝබෝ වෘතව වැඩ කරන්නේ. ඒ ඔක්කොම මෙහෙවන්නේ පරිගණක තිරයක් මතයි රයි එන ලියා ගන්න මෙන්න මෙහෙම කර්මාන්තශාලා කියලා ලියා ගන්න හරි ලියා ගමු විවිධ අති දුෂ්කර කටයුතු සඳහා විවිධ අති දුෂ්කර කටයුතු සඳහා විවිධ අති දුෂ්කර විවිධ කටයුතු සඳහා කර්මාන්තයක් තුළ කර්මාන්තය තුළ කර්මාන්තය තුළ පරිගණක උපාංග භාවිතයෙන් සිදු කරයි. ඊළඟ ගොවි පොළවල් හරිද? ගොවි පොළවට පාවිච්චි කරන කර්මාන්ත මොනවද? වතුර යන්න, බෙහෙත් යන්න නේද? ඊළඟට අර සත්තු ඉන්නේ කොහෙද කියලා අධ්‍යයනය කරන්න නේ? එක සතෙක්වත් මගරන්න දෙන්නේ නැහැ. ඔක්කොම අධ්‍යයනය කරනවා. ඊළඟ වගා කපන්න නේ? ඒ වගේ දේවල් අපිට ගන්න පුළුවන්. ගොවිපල සඳහා එනම් ගොවිපල සඳහා කියලා ලියා ගන්න. අස්වැන්න නෙලීම සඳහා මොකද මම කිව්වේ? අස්වැන්න නෙලීම සඳහා වල්පර නෙලීම සඳහා වල්පරණ එළියම සඳහාත් නිසියාකාරව ජල සැපීම සඳහාත් පරිගණක ආශ්‍රයෙන් සඳහාත් විවිධ අවස්ථාවලදී
විවිධ අවස්ථා වලදී පරිගණක භාවිතා කරයි. හොඳයි පුතාලා දැන් අපි ඔතනින් ඔය පාඩම ඉවර වෙනවා. දැන් ඕකොල්ලෝ ඔය පාඩම පොඩ්ඩක් උඩින්දලා බලන්න. උඩින්දලා බලන්න පාඩම පුරාවටම බලලා ගැටලුවක් මොනවද තියෙන අහන්න. අවිෂම නාරි දිනන ගැටලු केवल बाण चुट्टा विनाडी देतो ना मन देना पाडम में केवल बरानो ने
අමිෂර මුකුත් කරනවා අමිෂර ඔව්ද මොනවද තියෙන්නේ සර් මම පාඩම් කරා මොනවද තියෙන ගැටලු ගැටලු හරි එහෙනම් අපි ඔතනින් එහෙනම් අද නතර කරමු